ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වාර්ෂික ඩොලර් වටිනාකම අනුව සිදු කරන ලද ආර්ථික වර්ධන ගණනය කිරීමවලදී ඇමරිකාව, චීනය, ජපානය සහ ජර්මනියට පසුව ආසියාවේ පවර් හවුස් යනුවෙන් හැඳින්වෙන ඉන්දියාව ආර්ථිකයේ පස්වන බලවතා ලෙස සටහන් වී තිබෙනවා. 2021 අවසාන මාස 3 තුල රට පස්වන විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති අතර එංගලන්තයේ 6 වන ස්ථානයට තල්ලු කර ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දියාව විසින් ආර්ථිකයේ එංගලන්තයේ 15ට ඇති දැමූ දෙවන අවස්ථාව මේ වන අතර පළමුවැන්න 2019 දී සිදු කෙරුණා. එංගලන්තයේ නායකත්වයේහි වෙනසක් සිදුවන පසුබිමක මෙවැනි ආර්ථික පසුබෑමක් නව අගමැතිවරයාට විශාල අභියෝගයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා. බ්ලූම්බර්ග් වාර්තාවට අනුව මාර්තු පළමු කාර්තුවේදී ඉන්දියානු ආර්ථිකයේ විශාලත්වය ඩොලර් බිලියන 854.7ක් වුණා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody's නිවේදනය කර ඇත්තේ මේ වසරේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය 7.7ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. මීට පෙර 8.8ක් ලෙස ගණනය කළ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මෙවන විට 1%කින් පහළ වැටී තිබෙනවා. ඉන්දියාව පසුගිය මාස කිහිපය තුළ ඩොලර් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් ආහාර සහ මුල්‍යාධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දිය නිත්‍ය නියෝජිත රොසරා කම්බෝච් ඊයේ මහමණ්ඩල සැසියේදී සාමය ගොඩනැගීමේ කොමිෂන් සභා වාර්තා පිළිබඳ වාර්ෂික ඒකාබද්ධතා විවාදයේදී මේ බව සඳහන් කළා. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර සහ සහයෝගය කිසිදා වෙනත් රටකින් ලබා දී නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා. ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි ඊයේ දිල්ලි නුවර පැවති ජන හමුවකදී කියා සිටියේ ඉන්දියාවේ ආහාර නිෂ්පාදනවල බිල උපරිමයට පැමිණ ඇති බවයි. ඉන්දියාවේ විරැකියා අනුපාතයද පසුගිය මාසයේදී 8.5ක් දක්වා ඉහළ ගියා. පාලත භාරතීය ජනතා පක්ෂය හරහා හින්දු සහ මුස්ලිම් වරුන් විරසක කරමින් මෝදිගේ රජය රට දුර්වල කරන බවට ඔහු චෝදනා කළා. භාරතීය ජනතා පක්ෂයේ මතවාදය හැඩගස්වන RSS කල්ලියට එරෙහිව පෙළගැසෙන ලෙසද ඔහු එහි රැස්ව සිටින දහස් ගණනක ජනතාවගෙන් ඉල්ලා සිටියා. බලයෙන් පහකර 2021 පෙබරවාරි මාසයේ සිරගත කර සිටින මියන්මාරයේ හිටපු ජනාධිපති අවුන් සාන් සුකීගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බව මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ නිලධාරී නොයලීන් හේස පවසා තිබෙනවා. නොබෙල් සමත්‍යාගලාභී අවුන් සාන් සුකීට විවිධ චෝදනා යටතේ මියන්මාර හමුදාව වසර 17ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළා. පසුගිය සතියේදී ඇයට එරෙහිව මැතිවරණ අක්‍රමිකතා චෝදනා එල්ල කරමින් තවත් වසර 3කින්ම සිරදඬුවම් කාලය දීර්ඝ කරනු ලැබුවා. ලක්ෂ 7කට අධික රොහින්ග්‍යා මුස්ලිම් වරුන් හමුදාවේ සහය ඇතිව වදහිංසා පමුණුවා රටින් පළවා හරින විට අවුන් සාන් සුකී බලේ රැඳී සිටියා. බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වීම හේතුවෙන් ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවයි එක්සත් ජාතීන්ගේ නිලධාරියා පෙන්වා දෙන්නේ. ඉන්දියාවේ ටාටා සමගමේ හිටපු සභාපති වන සයිරස් මිස්ත්‍රි සිය සුකෝභෝගී මෝටර් රථයෙන් මුම්බයි බලා යමින් සිටියදී කොන්ක්‍රීට් බැම්බක ගැටි සිදු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියන්න විට 54 හැවිරිදි වියේ පසු වූ මිස්ත්‍රි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඔහු වසර 2012-2016 කාලයේ ටාටා සමගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. ග්‍රීසිය තුර්කිය කෙරෙහි දක්වන නිෂේධාත්මක ආකල්ප නේටෝ සංවිධානය සමග තුර්කිය සම්බන්ධතාවලට බලපෑමක් නොමැති බව තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එඩෝගන් ප්‍රකාශ කළා. පසුගිය සිකුරාදා ජුම්මා යාඥාවෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ නේටෝව තුළ ග්‍රීසිය කිසිවක් කිරීමට යන්නේ නැති බවත් එහෙත් තුර්කිය නොමැතිව නේටෝව දුර්වල වනු ඇති බවයි.